යාලුවනේ අපි අද බලමු බටර් කුකීස් හදන්නේ කොහොමද කියලා. මේකට ඥාන කතා කියලාත් කියනවා. බටර් කුකීස් තමයි නියම නම. හරි නම බටර් කුකීස්. එහෙනම් අපි බලමු අමුද්‍රව්‍ය මේකට මොනවද ඕන වෙන්නේ කියලා. මට ඥාන කතා 150ක් ඕඩරයක් ආවා. මේක තමයි හරි ප්‍රමාණ. මේකට හරියටම 150ක් හදන්න පුළුවන්. ඒ කියන්නේ පිටි 750ට ඥාන කතා හරි ප්‍රමාණයේ 150ක් හදන්න පුළුවන්. මේකට ඉස්සෙල්ලාම පිටි පිරිසුදු භාජනයට පිටි ටික දාගෙන ඊට පස්සේ ඒකට මේස හැඳි දෙකක් විතර පිපෙන්න දාගන්නවා බේකින් පවුඩර්. ඊට පස්සේ මේකට 750 ගන්නව නම් අයිසින් සුග ගන්න 525ක්. මේකට සීනි කුඩු කරලා ගන්නත් පුළුවන්. සීනි ගන්නව නම් අයිසින් සුගර වලට වැඩිය වැඩිපුර ගන්න ඕනේ. ඒ කියන්නේ පාන් පිටි 750 ගත්ත වගේම සීනි 750ක් අරගෙන ඒක කුඩු කරලා හලලා අරගන්න. ඊට පස්සේ බටර් ඔයිල්. බටර් ඔයිල් ගන්නත් පුළුවන්, බටර් ගන්නත් පුළුවන්. මං ගත්තේ බටර් ඔයිල්. බටර් ඔයිල් තමයි හරිය. බටර් ඔයිල් දෙමුති මට ඒක රසයි. බටර් ඔයිලුයි බටර් ඔයිල් දෙකම එක ගානේ තමයි ගන්න ඕන. මේකට 525ක් බටර් ඔයිල් ගර ගන්න ඕන. ඊට පස්සේ ඒකට මොනවා හරි වැනිලා එසන්ස් හරි බනානා එසන්ස් හරි දා ගන්න ඕන. මං ගත්තේ බනානා එසන්ස්. ඔයගොල්ලන්ට කැමැති ආමන්ඩ් හරි කැමැති එසන්ස් වගයක් දාගෙන චුට්ටක් බින්දු තුනක් හරි දෙකක් හරි චුට්ටක් දාගෙන ඒක හොඳට අතින් තමයි මේක පොඩි කරගන්න ඕනේ. එතකොට තමයි හොඳට සොෆ්ට් එකට එන්නේ. හෙන්දින් කරාට හරියට එන්නේ නැහැ. ඒ නිසා ඔයගොල්ලෝ හොඳට මේක ඔතුනම දාලා හොඳට අතින් හොඳට නීඩ් කරන්න ඕන. ඔයගොල්ලෝ මේක හරියට හැදුවොතින් ඔයගොල්ලන්ට හොඳ ලාභයක්, ඒ කියන්නේ හොඳ ඉතුරුමක් තියෙනවා මේකට. ඒ කියන්නේ පොඩි කට්ටිය, ලොකු කට්ටිය හැමෝම ආස කරන මේ කුකීස් වර්ගෙට. ඔයගොල්ලන් ගෙදරත් එකපාරක් ට්‍රයි කරලා බලන්න. ඒක හදන්න හදන ඔයගොල්ලන්ගේ අතට හුරු වෙනවා. ඊට පස්සේ ඒක පොඩි බිස්නස් එකක් විදියට කරගෙන ඔයගොල්ලන්ට හදලා බොක්ස් එකට දාලා කඩවල වලට දාන්න පුළුවන්. නිකන් ඉන්න ගෘහණියන්ට හොඳ බිස්නස් එකක් මං අද ඔයගොල්ලන්ට, මගේ බිස්නස් එක, මං කරගෙන යන අවුරුදු ගානකින් කරගෙන යන බිස්නස් එක ඔයගොල්ලන්ට කිසිම මොකුත් හංගන්න නැතුව ඔයගොල්ලන්ට කියලා දුන්නා. පුළුවන් නම් ට්‍රයි කරලා හදලා බලන්න එක සැරයක් මං කියන එකට. මේ අමුද්‍රව්‍ය ඔක්කොම එකට දාලා හොඳට මං කරලා පෙන්නන විදිහට හොඳට අතින් හොඳට නීඩ් කරලා අනාගන්න. පුළුවන් නම් විනාඩි 10ක් 15ක් විතර අනාගන්න බලන්න. පුළුවන් නම් 10ක් හරි කමක් නැහැ. 15ක් බැරි නම් 10ක් හරි අනාගෙන සාමාන්‍ය සයිස් එකට මට හොරු නිසා මට එක ගානට එනවා. මං ගොඩාක් දවසකින් අවුරුදු ගානකින් කරලා මගේ අතට හුරු නිසා එක ගානට ඒ ගුලි එක ඔක්කොම එක සයිස් එකට එනවා. ඒ නිසා හොඳට ඊට පස්සේ ඉස්සෙල්ලාම එක ෂේප් එකට අල්ලන්න ඕනේ. නිකන් සාමාන්‍ය බෝල අල්ලගෙන තියාගන්න. පස්සේ තමයි ගණන් කරලා එක ට්‍රේ එකට තියෙන ඉස්සෙල්ලා හොඳට අල්ලේ උඩ තියලා හොඳට රවුම් කරන්න ඕන. රවුම් කරලා තමයි තෙටිය උඩ තියන්න ඕන. මට මේ වෙලාවේ වොයිස් එක දෙන වෙලාවේ මට ගොඩක් දවස් වීඩියෝ කරලා වොයිස් එක දෙන්න බැරි වුණා. මට හරි සනීප නැතුව හිටියේ. දැන් සුට්ටක් හොඳ, ඒත් තාම හෙම්බිරිස්සාව තියෙනවා. අනිත් එක තමයි මේ දවස්වල වහින නිසා පුංචි සත්තුන්ගේ සද්දයක් ඇහෙනවා. මේ වෙලාවේ ඔයගොල්ලන්ට ඩිස්ටර්බ් නම් සොරි. බේක් කරන්න ඉස්සෙල්ලා හොඳට ෂේප් කරගන්න ඕන මේ ගුඩි මේ බෝල්ස් ටික. ඊට පස්සේ අපි බේක් කරන්න ඉස්සෙල්ලාම හොඳට තෙටියට ඔක්කොම අඩුකු කරගන්න ෂේප් එකට තියාගන්න ඕන. මේක තියන්න ඉස්සෙල්ලාම විනාඩි 10ක් විතර අවන් එක ප්‍රී හීට් කරන්න තියන්න ඕන විනාඩි 10ක්. ඊට පස්සේ ඒක හීට් වුණාට පස්සේ තමයි මේක තෙටිය මේ තෙටිය තියන්න ඕන. ඉස්සෙල්ලාම අපි තෙටිය විනාඩි 10ක් හීට් කරන්න තිබ්බා. ඊට පස්සේ ඔක්කොම මේ හදාගෙන තියාගත්තා. අපි ඒසියට එක නිතන් එකපාරටම අනිත්
බෙල්ලක වැදුණු තින් ආයෙත් හදන්න ලේසි කරගන්න ඕනි තමන් තනියෙන් හැදුවේ මේක තනියෙන් හදලා වීඩියෝ කරන නිසා තමයි බරක් උනේ මම වීඩියෝ කරලා තනියෙන් හදන්නට ටොට්ටක් වෙලා ගියා ඔයගොල්ලන්ට කැමති නම් මේකට මෙදින් ජේම් හරි මොනව හරි පළතුරු හරි මෙදින් දාගන්න පුළුවන් මුන්දිරිස් පළන්නම් දාගන්න එපා එතකොට මේක කර වෙලා බේක් වෙනකොට කර වෙලා තිත්තරහක් එන්න බලනවා මම ට්‍රයි කරලා තියනවා ටියුටි ෆිටි කියලා මේ ෆෘට් කේලි තියන්නේ ඒක හරි නැත්නම් චෙරි පොඩි කේලි හරි නැත්නම් ජෑම් හරි ඒ තුනෙන් මොනව හරි එකක් තියන්න ඒක ඔප්ෂනල් පුළුවන් නම් කැමති නම් විතරක් තියන්න ලස්සනට මට මේ වෙලාවේ මොකුත් තිබ්බ නැති නිසා මම තිබ්බේ නැහැ නිකන් හෙදුවේ විනාඩි 10ක් හීට් වුණාට පස්සේ බෙල්ලක වැදුනම මේක මේ තෙටිය තියලා විනාඩි 15ක් තියන්න 180 උෂ්ණත්වයේ ඊට පස්සේ මාරුවේ මාරුවේ තෙටි දෙකක් තියාගෙන ටග් ගාලා කරගත්තා ඔයගොල්ලන්ට තෙටි දෙකක් තිබුණත් මේ වගේ ඕඩර් එක කරනකොට ලේසි නැත්තම් එක තෙටියම බාගෙන කරනකොට වෙලා යනවනේ ඒක නිවෙලා ආයිත් අයින් කරලා ආයිත් ගුලි ටික අඩුකු කරනකොට වෙලා යනවා ඒකයි තෙටි දෙකක් තිබ්බොත් ලේසි කිව්වේ ඊට පස්සේ මට තව 20කුත් වෙනම ඕඩර් එකක් ආවා ඒක කරන්න අරගත්තා ඊට පස්සේ මම මේක කරනකොට හරියටම රේ 9:09 මාර විතර ඇති ඉවර කරනකොට 12:05 වුණා මන් තනියම වීඩියෝ කරගෙන මේක හදපු නිසා චුට්ටක් පරක්කු වුණා. ඊට පස්සේ හදපු 150 ලොකු ඕඩරේට මේ බොක්ස් එකට දාලා තමයි දුන්නේ. ලස්සනට හරි ගස්සලා දුන්නා. වෙනම 20ක් ආපු ඕඩරේ ඒක පොඩි බ්‍රෝම් পেපර් බේග් එකට දාලා හරි ගස්සලා ලස්සනට දුන්නා. මෙහෙම තමයි යාළුවනේ මට ආපු ඕඩරේ හදලා ඉවර කරගත්තේ. ඔයගොල්ලන්ට ප්‍රයෝජනයක් වේවි කියලා ඔයගොල්ලන් කවුරු හරි මේ වගේ හදලා විකුණන්න පුළුවන් ස්වයං රැකියාවක් කරලා විකුණන්න පුළුවන් නිසා තමයි ඔයගොල්ලන්ට මම මේ වීඩියෝ එක ගෙනාවේ එහෙනම් මගේ වීඩියෝ එක හොඳයි නම් subscribe කරලා මට support එකක් දෙන්න බලපු හැමෝටම බොහොම ස්තුතියි එහෙනම් තව අලුත් වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක් බලපු හැමෝටම ගොඩක් ස්තුතියි